කොරියාව විසින් න්‍යෂ්ටික අවියක් අත්හදා බැලීමේ සූදානමින් පසුවන බව දකුණු කොරියාවේ යොන්හැ පුවත් සේවයේ වාර්තාවක් මගින් හෙළි කර තිබෙනවා. මේ සඳහා උතුරු කොරියාවේ ප්‍රධානතම න්‍යෂ්ටික සංකීර්ණය తాවකාලික වශයෙන් මෙහෙයුම් නවතා තමා ඇති බවයි දකුණු කොරියාවේ බුද්ධ්‍යංශ වාර්තාවක් උපුටා දක්වමින් ප්‍රකාශ කළේ. මේ න්‍යෂ්ටික සංකීර්ණය වෙනුවෙන් භාවිත කළ ඉන්ධන මගින් ප්ලූටෝනියම් නිස්සාරණය කිරීමේ සැලසුමක් ලෙස ඩම් කර තිබෙනවා. මේට පෙර උතුරු කොරියාව සිදු කළ න්‍යෂ්ටික අත්හදා බැලීම් වලට පෙර යොංබියොන් න්‍යෂ්ටික බලාගාරයේ මෙහෙයුම් නවතා තමා තිබූ අතර ඒ මගින් ප්ලූටෝනියම් නිස්සාරණය කිරීමට කටයුතු කර පැවති බවයි ප්‍රකාශ කළේ. මේ වන විටත් උතුරු කොරියාව ප්ලූටෝනියම් නිස්සාරණය ආරම්භ ඇති බව සාධක සහිතව අනාවරණ කර ගැනීමට සමත්ව ඇති බවයි යොන්හැ පුවත් සේවය සිය වාර්තාව මගින් ප්‍රකාශ කළේ. මේ සමග මාස කිහිපයක් තුල න්‍යෂ්ටික අවියක් අත්හදා බැලීම සඳහා ඉහළම මට්ටමේ හැකියාවක් පවතින බවද දැනුම් දී තිබෙනවා. දකුණු කොරියානු ආරක්ෂක අමාත්‍යාංශයේ වාර්තාවක් මගින් සඳහන් කළේ උතුරු කොරියාව දැවැන්ත න්‍යෂ්ටික අත්හදා බැලීමකට සැරසෙන බව මූලික නිරීක්ෂණ මගින් තහවුරු කරන ලද බවයි. භූගත න්‍යෂ්ටික අත්හදා බැලීමකට උතුරු කොරියාව සැරසෙන බව උතුරු කොරියාවේ අභ්‍යන්තර වාර්තා මගින්ද තහවුරු කර ඇති බව පවසා තිබුණා. මේ ජාත්‍යන්තර මට්ටමේ සම්බාධක කඩකිරීමක් වන අතර මෙමගින් හානිකර ප්‍රතිඵල මතුවීමේ හැකියාවක්ද ඇති බවයි ප්‍රකාශ කළේ. මේ වන විට යොංබියොන් න්‍යෂ්ටික බලාගාරය තුළ ප්ලූටෝනියම් නිස්සාරණ කටයුතු සිදු කරමින් ඇති අතර වසර නිමා වීමට පෙර න්‍යෂ්ටික අවියක් අත්හදා බැලීම සඳහා උතුරු කොරියානු නායකයා නියෝග ලබා දී ඇතැයිද පවසා තිබෙනවා. මේ දක්වා ඉතිහාසය තුළදී උතුරු කොරියාව විසින් භූගත මට්ටමේ න්‍යෂ්ටික අත්හදා බැලීම් හයක් සිදු කර ඇති අතර මීළඟ පියවර වඩා අවදානම් එකක් විය හැකි බවයි දැනුම් දී තිබුණේ. මේ සම්බන්ධයෙන් අවශ්‍ය මට්ටමේ පියවර අනුගමනය කිරීම සඳහා ජගත් සංවිධානය ඇතුළු පාර්ශ්ව සමග සාකච්ඡා සිදු කරන බව දකුණු කොරියානු රජය දැනුම් දී තිබෙනවා. මේ අතර ඇමරිකාවේ ලොස් ඇලමාස් පර්යේෂණාගාරය ප්‍රකාශ කළේ නවතම න්‍යෂ්ටික අත්හදා බැලීමක් සිදු කිරීම සඳහා ප්‍රමාණවත් ප්ලූටෝනියම් උතුරු කොරියාව සතුව නොමැති බවයි. ගත වූ සමය තුළ සිදු කළ මෙහෙයුම් මගින් පවා අවශ්‍ය මට්ටමේ ප්ලූටෝනියම් නිස්සාරණය සඳහා උතුරු කොරියාව සතුව හැකියාවක් නොමැති බව පවසා තිබුණා. දැනට ලැබෙමින් පවතින විශ්වසනීය වාර්තාවන් අනුව රුසියාව හරහා උතුරු කොරියාවට ප්ලූටෝනියම් ලබා දී ඇති බවයි ලොස් ඇලමෝස් පර්යේෂණාගාරය මගින් ප්‍රකාශ කළේ. මෙය වඩාත් තීරණාත්මක අවදානමක් මතු කළ හැකි අතර උතුරු කොරියාවට අවශ්‍ය මට්ටමින් අත්හදා බැලීම් සිදු කිරීම සඳහා අසීමිත අවස්ථාවන් ලබා දිය හැකි බවද පවසා තිබුණා. උතුරු කොරියානු නායකයාගේ රුසියානු සංචාරයෙන් පසු මෙම හදිසි න්‍යෂ්ටික මෙහෙයුම් වර්ධනය කරමින් ඇති අතර මේ සම්බන්ධයෙන් ජාත්‍යන්තරයේ අවධානය යොමු කළ යුතුව ඇතැයිද පවසා තිබෙනවා. එක්සත් ජාතීන්ගේ න්‍යෂ්ටික ඒජන්සිය නිවේදනයක් මගින් ප්‍රකාශ කළේ න්‍යෂ්ටික අවියක් අත්හදා බැලීමේ සූදානම නවතා දමන ලෙස උතුරු කොරියාවේ පාලනය වෙත දැනුම් දෙන බවයි. මේ ජගත් සංවිධානයේ සම්බාධක කඩකිරීමක් වන අතර කලාපයේ ආරක්ෂාව සම්බන්ධ ගැටලු මතු කළ හැකි බවයි සඳහන් කළේ. මේ වන විට නිකුත් කර ඇති නිල නොවන වාර්තා මත න්‍යෂ්ටික අවි 20ක් පමණ උතුරු කොරියාව සතුව ඇති අතර මෙම සංඛ්‍යාව ඊටත් වඩා අවම විය හැකි බවට විශ්වාසය පළ කර තිබෙනවා. එසේ වෙතත් න්‍යෂ්ටික අවි 20ක් නිපදවීම සඳහා උතුරු කොරියාව ප්ලූටෝනියම් රැස්කර පැවති බවයි හෙළි කර තිබුණේ. දකුණු කොරියාවේ ආරක්ෂක අමාත්‍යාංශයේ ප්‍රකාශක ජියොන් හා සූ ප්‍රකාශ කළේ නවතම අවදානම සම්බන්ධයෙන් අමෙරිකාව සහ ජපානය සමග සාකච්ඡා සිදු කරන බවයි. මෙහිදී උතුරු කොරියාව විසින් මතු කරන අවදානමක් සමග උතුරු කොරියාවේ පාලනය බිඳ වැටිය හැකි බවයි ප්‍රකාශ කළේ. ලොව වටා වැදගත් පුවත් දැනගන්න ලංකා ඒ නිවුස් subscribe කරන්න. නවතම වීඩියෝ සඳහා පහත සීනුවේ බොත්තම සක්‍රිය කරන්න.